අනුරාධපුර හොරෝපතාන ප්‍රදේශයෙන් ගලා බසින යාන් ඔය හා දුටු වැවට මායිම් වූ රක්ෂිතය පිහිටා තිබෙන්නේ හොරෝපතානයේ සිට කිලෝමීටර 25ක් පමණ දුරින්. මේ රක්ෂිතය සිදුවන බව කියන වන විනාශය පිළිබඳ සොයා බැලීමට හොරෝපතාන පොලිසිය නිලධාරීන් ඊයේ රක්ෂිතය තුලට ගමන් කළා. රක්ෂිතයේ තිබූ වටිනා ගස් කපා දමා ඇති අයුරු මෙහිදී දැකගත හැකි වුණා. රක්ෂිත භූමිය තැන් කිහිපයකින් ගිනි තබා ඇති අයුරු මෙන්ම වනසතුන් දඩයම් කර ඇති බවට සාක්ෂිද මෙහිදී දකින්න ලැබුණා. දෙව ජාවාරම්කරුවන් විසින් මෙම විනාශය සිදු කර ඇති බවටයි සැක කෙරෙන්නේ. එමෙන්ම ජාවාරම්කරුවන් විසින් යාන් ඔයේ ඉවුරු කපා ට්‍රැක්ටර් මගින් වැලි ජාවාරමද සිදු කරනවා. රක්ෂිත මායිමේ සිට කිලෝමීටර 4ක් පමණ වන දුරින් වන මැද සිදුවන මේ ජාවාරම හේතුවෙන් රක්ෂිතය දැඩි ලෙස විනාශ වී තිබුණා. ජාවාරම්කරුවන් රක්ෂිතය තුල සිටි බවට සාක්ෂි හමු වුවද පොලිසිය රක්ෂිතයට ඇතුළු වන විට ඔවුන් පලා ගොස් සිටියා. මේ අතර මහියංගනයේ රිදී මාලියද්ද කැදැත්තවෙල උල්හිටිය ඔයේ බලපත්‍ර නොමැතිව බැකෝ යන්ත්‍ර මගින් සිදු කළ වැලි ජාවාරමක් කොටු කර ගැනීමට බදුල්ල කොට්ටාෂ දූෂණ මර්ධන ඒකකය ඊයේ සමත් වුණා. වැලිකොඩ දමමින් සිටි පුද්ගලයෙකු හා බැකෝ යන්ත්‍රයක් මෙහිදී පොලිස් භාරයට ගැනුණා. සැකකරු දීර්ඝ කාලයක සිට මේ ජාවාරම සිදු කර ඇති බවටත් ගොඩදමු වැලි කොළඹ හා මහනුවර ප්‍රදේශවලට විකුණා ඇති බවටත් තොරතුරු හෙළි වී තිබෙනවා.